දිවිතුරා කතාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉදිරියට මේ අච්චිනේගේ වෙනස්කම් නිසා දුකටපත් වෙලා ඉන්න ඊෂා තනියම මුහුදු වෙරළේ ගත කරන්න යනවා. ඉතින් ඒකත් එක්ක අගස්ති මේ ඊෂා දැකලා ඊෂාත් එක්ක කතා කරන්න එනවා කියන දේ අපිට පේන්න තියෙනවා. ඉතින් එතනින් පස්සේ මොන වගේ දෙයක් වෙයිද කියලා මම පැහැදිලිවම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් ආඩත් පුළුවන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ එසනින් දැනගැනීමේ අවස්ථාවක් ආටත් උදා වෙලා. ඉතින් මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම ආ දන්නවා. ඒ තමයි අගස්ති නැවත වතාවක් වින්ඩිට යෝජනා කරනවා. ඒ තමයි ඉක්මනින්ම කසාද බැඳලා කොහාට හරි යමු කියලා. විශේෂයෙන් මේ දේට වින්ඩි ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් කොහම වුණත් හදිසියේ මගස්තිර දැනගන්න ලැබෙනවා ඊෂා මුහුදු වෙරළ ඉන්න කතාව. ඉතින් එතකොට අගස්ති ඉදිරියේදී ඊෂා ඉන්න තැනට යන්න නියමිතයි. ඉතින් මෙහෙම යනකොට අගස්තිර දකින්න ලැබෙන්නේ ඊෂා හැඬෝ කඳුලෙන් කල්පනා කරන දර්ශනය. ඉතින් මේ දර්ශනය දකිනකොට කවදාවත් නොසිතූ විදියට අගස්ති ගැස්වලින් පවා කඳුළු වෙනවා. ඉතින් ඇත්තටම කියනවනම් දුවෙක් කන්නකොට තාත්තේ ගැස්වලට කඳුළු වෙන එක සාමාන්‍ය දෙයක්. කොහොමත් තාත්තට දුවලට ගොඩක් ආදරේලුනේ. ඉතින් කොහොම වුණත් ඔන්න ඔය සියලු දේවල් එක්ක දැන් ඊෂා කල්පනා කර කර ඉන්න අතරෙදී අගස්තිව දකිනවා ඒ කඳුළු පිරි ඇස්වලින්. ඉතින් ඒ වෙලාවේදී ඊෂට කඳුළු හංග ගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ වෙලාවේදී අගස්ති ඊෂට තමන්ගේ ලෙන්සුව ලබා දෙනවා. ඉතින් ඒ වෙලාවේදී අගස්ති කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට කියන්න කියලා. ඉතින් ඒ වෙලාවට ඊෂ කියන්නේ තමන්ගේ ප්‍රශ්න මේ තරම් කාලයක් අම්මා විසඳපු නිසා තවත් කෙනෙක්ට ඒ ප්‍රශ්න කියලා තේරුමක් නැහැ කියලා. ඉතින් ඒ වෙලාවට අගස්ති කෙලින්ම කියන්නේ මේ තියෙන ප්‍රශ්නව කවදාවත් අම්මත් එක්ක බෙදාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි විශාල එක්ක තියෙන සම්බන්ධයට අම්මගේ තරම් මනාපයක් නැති නිසා කියන දේ. ඉතින් ඒ වෙලාවේදී ඊෂ කියන්නේ තමන්ට උදුල් කියලා යාළුවෙක් ඉන්නවා. එයත් එක්ක තමන්ගේ හැමදේම තමන් බෙදා ගන්නවා කියන කතාව. ඉතින් එතනදී අගස්තිට යාගේ අතීත කතාව මතක් වෙනවා. තරුපති, අගස්ති, ওই නිලූල, මාදවල මේ කට්ටිය ඔක්කොම එකට හිටියේ. ඒ වගේම මේගොල්ල සහෝදරයෝ වගේ. එක්කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් අනිත් ඔක්කොටම මේ ප්‍රශ්න ගැන වගකීමක් තියුණා. ඉතින් ඒ අතීතයේ මතක් කර කර ඉන්න අගස්ති ළඟින් ඊෂා නැකිරල යන හදනකොට අගස්ති කියන්නේ තමන්ට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න ගැන කියන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී ඔය අච්චිනේ තමන්ගේ පස්සෙන් පන්න බැනවදින කතාව, තමන්ට අහන්න බැරි විදියට බැනවදින කතාව මේ සියල්ල ඊෂා හැඬෝ කඳුලින් අගස්තට කියාවි කියලයි ඔන්න මං ආට මේ වීඩියෝ එකෙන් කියන්නේ.